අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා 2024 වර්ෂයේ ඔබේ රටේ ඉරණම කොහොම වෙයිද ලෝකායතන ජ්‍යොතිෂ දනුව 2024 වර්ෂයේ උදාවන විට 2023 වර්ෂයට වඩා යහපත් තත්ත්වයක් උදාවන ලක්ෂණ පෙන්නුම් කරනවා ඒ සමස්ත ලෝක ජනතාවගේම අපේක්ෂාවයි නව වසර ආරම්භයේදීම ගුරු ලග්නගත වී සිටින අතර කුජ ග්‍රහය රවි ග්‍රහය සමග යෝග වේ නවවැනි භාවයේ සිටී වසර ආරම්භයේදීම ආගම් සහ නීති පිළිබඳ වාද විවාද ඇතිවීමට වේදන කර්මාන්තය සහ යාත්‍රා කිරීමේ යෙදී සිටිනාට විපත්දායක වීමටත් හේතු වෙනවා මේ මාස වන විට බැංකු සහ වෙළඳ කටයුතු සාර්ථක කරගත හැකි පරිසරය නිර්මාණය වෙනවා එහෙත් කුජ ග්‍රහය රාහු සමග යෝග වේ දොළොස්වැනි ගමන් කිරීම නිසා රටවල් අතර යුද බිය පැතිරීමට අපරාධ බහුල වීමටත් හේතු වෙනවා වර්ෂයේ අවසාන කාර්තුව තුලදී ස්වභාවික විපත් වලින් පීඩාවට පත්වීමටත් රාජ්‍යන්ත හිරිහැර වීම සහ භාජනතාව විපතට පත්වීමටත් ඉඩ ඇති බැවින් ග්‍රහ පිහිටේ අනුව පැහැදිලි වෙනවා මෙම ග්‍රහ පිහිටේම බලපෑම ලංකා කේන්ද්‍රයට අනුව විමසීමේදී තේනී යන්නේ මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් නැතිවීමත් ජනතාව රජයේ කෙරෙහි දැඩි කලකිරීමට පත්වීම හේතුවෙන් කර්මන්ත සහ වෙළඳ ව්‍යාපාර අඩපණවන ආකාරයේ කටයුතු සිදුවීමටත් ඉඩ ඇති බවයි 2024 වර්ෂයේ මැයි මාස මැද භාගයේ වන විට කම්කරු නායකයන්ට ප්‍රධාන පෙළේ සාහිත්‍ය කරුවන්ට විපත්දායක වෙනවා ජූලි මාසයේ ඇතුළත ස්වභාවික විපත් වලින් තොවිබින් විනාශ වීමටත් රාජ්‍ය අංශයේ ගැටලුකාරී තත්ත්වයන් මෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ වෙනසකට හේතුවන පසුබිම නිර්මාණය වීමටත් මෙම ග්‍රහ බලපෑම බලපවත්වනවා ඉතින් අපි බලමු 2024 වර්ෂයේ මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද කියලා මේෂ ලග්නය මේෂ ලග්නයේ උපන් ඔබගේ කාලය සමකාමී ලෙස ගෙවියයි වර්ෂ ආරම්භයේදී හත්වැනි භාවයේ අධිපති ග්‍රහය අටවැනි ගමන් කිරීම නිසා කලත්‍රියා රෝගාතුර වීමට හේතු වෙනවා. දරුවන්ගේ පුරන්ඩ වීම හෝ හිතවත්කාරී වීමෙන් මානසික පීඩාවන් ඇති වෙනවා. එසේ වුවත් අප්‍රේල් මාසයේ අවසන් වන තෙක් ඉවසිලිමත් ලෙස කටයුතු කිරීමෙන් මිශ්‍ර ඵල උදාවනවා. එන්පසු කාල සීමාව සාමාන්‍යයෙන් ගත කිරීමට හැකියාව ලැබෙනවා. වසර ආරම්භයේදීම ප්‍රධානීන්ගේ පැසසුම් ලබාගත හැකි පරිදි සේවා කටයුතු කිරීමට ඉඩ ලැබෙනවා. රැකියාව මෙන්ම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමේ අවස්ථාව තෝරනවා. ඉඩකඩම් කොවිතැන් ආදියෙන් ආදායම් ලැබීමටත් සංචාරක කටයුතු වලින් ලාභ ලැබීමටත් අවස්ථා හිමිවනවා. ද්විතීක මෙන්ම උසස් අධ්‍යාපනය ලබන අයට උනන්දු වනුව ජයග්‍රහණ හිමිවන වසරකි. විදේශ අධ්‍යාපනය අපේක්ෂා කරන අයට ඒ සඳහා ජනවාරි මාසය තුළ ඉල්ලුම් කිරීම සුදුසුයි. උපත කේන්ද්‍රයේ බුද්ධ තුර සහ කේතු යෝග වී සිටිනම් උසස් ප්‍රතිඵල හිමි කර දෙනවා. රෝගීව සිටි අයකට නම් නිරෝගී සුව ලබා ගැනීමට හැකි වර්ෂයක් වනවා. නිදන්ගත රෝගවලින් පීඩාවට පත්වන අයකු නම් ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලැබිය හැකි අයගේ සහයෝගය ලබා ගැනීමට අවස්ථාව තවනවා. උපත කේන්ද්‍රයේ 6වැනි භාවයේ අධිපති ග්‍රහය යහපත් ලෙස පීඩා සිටිනම් ඔබට මෙම වර්ෂය නිරෝගී ලෙස ගත කිරීමට හැකියාව ලැබෙනවා.